අපි ළමයි අද සාකච්ඡා කරමු තව අලුත් මාටිකාවක පොඩක් සං සරාංශකත කරලො. එතකොට මමද ඔගලර බලාපොරොත්තෙය අතගලින්කාලින් අපි රාජ්‍ය කියන රාජ්‍ය කියන මාට්ටකාමන් ඉතරම කියනන පුතේ රාජ්‍ය කියන මාර්ටතුකාව තමයි දේශපාන විද්‍යාවක ඩිය තේමාව එකකාතාරින් එපා එක ගැන බලන්න මුල ඉන්නම් හොදට සකච්චා කරනක. එතකොට මමද බට සාකච්ඡා කරන්න අදන්නේමි රාජ්‍යයට අදාළව නැතම් මේ රාජ්‍ය අර මුඩිමමං කිවනේ ඒකාලේ දේශ්පාන විද්‍යාවයම් රාජ්‍යගෙන හැදැරීමකි ඒ අතරේ අන්දර්ගත කරුණු විදිට රාජ්‍ය ප්‍රභවය මදගන ආරම්මය නැත්තන් ආරමුණෝ ඒ වගේ ඒවගන අරමුණු කාර්බාරය රාජාපපුල ඔයිටිකන අපිගෙන්ව. රයි්. අද මම සාකච්ඡා කරන අද නනං අන්න ඒ කතා කරපු.මි රාජ්‍ය ප්‍රභාවය. රාජ්‍යයේ ගොඩනැගීම සම්බන්ධීෙන් අදාළ වෙච්ච කනයායකට අනුව සකච්ඡ කරා. පුතාල රන්වාදන්න රාජයේ සම්න්ධ රාජයේ ප්‍රභ රජ්‍ය මෙන් මෙහෙයි ගොඩ නැගුණු මෙ මෙහෙම විකාශය වුනේ කෙලා ඒ අදාළව ගොඩනැගුණු මතර රාශියත්තිය න අදහස් රාශිත්වය සමහරක්‍යව දීව රම්බාධී මතයක නු විකාශ රාත්්‍ර වාදය කියයනු ම් ඒක දේවන රාජ දෙවියන්ගේ නිර්මාණයක් කියල කියනු ඩ විකාශනයක ප්‍රතිබලයක් කියන ක්‍රමික එක විකාශනාත්මකවාදයකෙන් තව පඇත්තකදී අපිට හඳුන්න්න දෙනෝ තවත් පණවිදයක් නෑ ප්‍රාජ්‍යකයන්නේෙක් තර ආකාරයක සම්මුතියක ප්‍රතිඵලයක් කිය. ඉටං ඔන්න ඔය ආකාරයේ විවිධාකාරූ පණිමි දැසුරින්. මිරාජ්්‍ය බිහි වුනා කියන්නේ මි රාජ්්‍යකයන්නේ එක් තරා සම්මුතියක ප්‍රතිඵලයක් ඇසුරින් ය යන පණිවිඩය අපිට දේශපානු විද්‍යාවතුර හඳුන් වලදීපුවා කාරය ගැන ීමමන් සාකච්චා කර. ද අන්න ඒකට අදාළව ගොඩනැගෙනු න්‍යායට අපි කියනවා දරුවනේ සමාජ සම්මුතිවාදී නියයි. සමාජ සම්මුතිවාදෙන්. ඒනම් මේ තුළින් අගවලතියෙන්නේ, සමාජයේ ඇති වෙන ලද සම්මුතියක ප්‍රතිඵලයක් ඇසුරින් රාජ්‍ය බිහි වුණා. හරි මේ ගැන ඔබ විවිධ විදිහට මම දන්නවා ඉගෙන ගන්නවා. හැබැයි ඔබ විභාගෙදී පිළිතුරු ලියන ඇතැම් දරුවන්ගේ පිළිතුරු ගැන අපි දකිනවා. එන්නේ හගක්වෙලාට සමාජ සම්තිවාද ගෙන පුමල අස්සන කළ ලිය නොපුතේ. නමුත් ඒ සමාජ සම්මුෘතිවාදී න්‍යාය ගැන. හනකොටට ඔබ අර දෙන්න ඕන මූලික පණවිට ටික නොදී ලස්සනට ග හර දක්වනවා. අන්න ඒක තමයි අඩුව ඒ හිද ඔබ මොනවද අපි මූලික වශයෙන්ම සමාජ සම්මජවාදී න්‍යාය ගන්න සාකච්චාගන කොට දැනගන්්ඩ ඕන මේක අවසන් කරන්න ඕනි කොහොමද කියනෙක ඔබ දැනවුවත් කරන්නේ මංචුට්ටක් එකින් බලාපොරොත්තුවෙන්ම ංච වෙලා මත් අපේ චල්ල සබ්ස්ට්‍රයිඩ් කරලා නැත්ත දැම්ම ිහිල්ල පහල තියෙන රතු පාට සබස්්‍රයිප්ටන්න එක ඔබලා අපේ චනල්ල සබ්ස්්‍රයිප් කරන්න ඊට එහ පැත්ේ තියෙන බෙල් අයිකර රත්්‍රික් කරොත් තමයි දීදෝ එකක් දාපු ගමක් ඔබොල්ල ගාවටම නොස්ටිකේෂන් එකක් කියන්න ගන්න පුළුවන්. අපි ඒකට කියනවා සමාජ සම්බතිවාදී නයාය. එහෙනම් සමාජ සම්බතිවාදී නියයේ මූලික පනි විදේ තමයි මොක්ද? රාජ්‍යය ගොඩනැගුණන නතරා ජැබිවුණේ එක් තරා සම්මුතියක ප්‍රතිඵලයක් මේ සම්මුතිවාදය සමාජ සම්මුතිවාදය දිහා බාලනකොට අපිට එක පැත්තකින් කියන්න පුළුවන් අර විකාශනාාත්මක වාදයෙන්නේවත් ්‍රක් පිදිි අර්ගත්ත මට මත් තරත් කියන්න විකාශනයක්ද කොහොම වනත් මේ සම්මුතියක ප්‍රතිඵලයකින් රාජ්‍ය බිහි වුණා කියන. මේ සමාජ සම්මුතිවාදය ගැන කතා කනකොඩ පුතේ ඔබට මත්තක තියාගන්න ඕනුවිශේෂෙන්මික ග්‍රීක යුගයේ ඒවැත් ඒකාලේ තුළත් අම්මාකාරයක පණවිට තියරෝ නමුත් ඉති බට ඒ හරවත්විදියට ගලපල සම්මුතියක ප්‍රතිඵලයක් ලෙසයි රාජ්‍ය වී වුණේ කියන පණිවිලිය දෙන්න ඉතාම වැදගත්වෙන්නේ මූලික වෙච් පුද්ජලය තුන් දෙනෙක් පදනම් කරගෙන එ පුද්ජලය තුන්දනා අපි හඳුනන සමාජ සම්මුතිවාදී නියයේ නිර්මාතතුවවරුවිදියට ඒ ඒ ගොල බොහොම විශේෂෙන් එකම කාලරාමොක්ක හිටියට ඒොලො පොඩිපුරි කාල සීමාවන්නල වෙනසක් ඇතිවෙෙන ය එක් ඒ මකද සමහරක් ඇදැම් අපි ජීවතලේතියත් උබ කවදර උගන්න පුලුවන් න ඒගේ නමුත් අපිත්ති වා එන්නේ වගේ සිදධියත් තමයිැන එක චින්තකය තුන් දෙනෙක් කාලවක්වානු තුනකදි බිහි මේ පණවිදේ දෙන්නේ නමුත් සමකාලී නයිඇ ඒගැන සමකාලි එකම කාලයවට අපිගේමුස් ජීවතුන් අතරයෙන්න්න කො දවක්කට පන් විදදන්න ඒ වගේවෙෙනවාන එතුේල එතකොඩ මෙන්න මේ සම සම්මුතිවාදී නියාය කියනික නැත්ත රාජ්‍ය බිහිවුණේ සම්මුතියක ප්‍රතිඵලයක් ඇසුරින්ිය ඒ තුළින් යන පණ විඩය ඉදිරිපත් කරන්න තුන් දෙනා තමයි මෙන්න මේ අයි. ඔගලට මේ අය ගැන මිට කලිනුත් අහල නැත්ත නෑ. එතම් කවුද මේ තුන් දෙනා තෝමස් හොබස්. Jo ලො සහ ජජරූසෝ නොකදද තෝො ලො රුසෝ නැත්ත අපි හොබස් ලොග් රූසෝ අර තුන් දෙනා තමයි මේ රාජ්‍ය ගිවිසුමකින් නැත්තන් ගිවිසුමක් පදනම් කොටගෙන රාජ්‍ය මිනිසුන් බීකරගත්තා කියන පනිවිදය දෙන්න. ඒ වගේම මේ තුන් දෙනා අපිට තුන් දෙනා එකම නියායක් ඇසුරින්. එකම පනිවිඩය විවිධ විදිහට කියලා ඒ තුදනා අපට ලස්සනපාලනා කෘති තුනක් බොහම පූරුපාලනා කෘති තුනකට මඟ පෙන්නලා තියනවා. අපි බලමු මොනවද කියලා. අපි බලමු ඒ තුන්දනා මේ වැඩේ කොහොමද කරේ කියලා. ඒ වගේම මට ඕගලන්ට කියන්න ඕනි මේ හෝබ්ස් ලෝග රුසෝ කියනෙක් තුන් දෙනා. දෙන්නෙක්කින් ග්‍රීසි ජාතිකය වනකොට රුසෝ ප්‍රංශ ජාතිකය එකත් අමත කරන්න එපා. එතකොට ඒ අයම තුන් දෙනාගේ පනිවිඩ වෙනස් වෙන්න කොහොමද. හැබැයි මෙන්න මේ තුන් දෙනාගේ පනිවිඩ වෙනස් වෙන්න බලපාපු මූලික කරුණු මම දෙකක් පදනම් කරගන්න. දරුවනේ මේ තුන්දනාම මේ රාජ්‍ය බිහිවීම සම්බන්ධයෙන් කියන යන ඒ ගිවිසුම ගැන කතා කරු ඇත මේ ්‍යයා ඉදිරිපත් කිරීමේදී මෝලික කරගත්ත නිර්ණායක දෙකත් තියෙනු නැත්තම් පදනම් දෙකත් තිනවා. තුන්දනාව මෙන්න මෙම කතාවක් කියනම්. මේ තුන්දනාගෙන් පිවි තුළ තියන අන්තර්ගතයන් ඉදිර ගතොත් එකක් තමායි ගිවිසුමක් පදනම්කටගෙන මේ රාජ්‍යබිහි කරගත්තා කියන එක එක හා. ඊරඟට මේ තුන් දෙනා තව දෙයක් කියනවා තව දෙයක් කරනවා. මේ රාජ්‍යබිහිවීමට ගිවිසුම හර හාතිවෙච්ච නාක බිහිවීමට පෙරයුග සහ පසුයුගය කියලා සමාජයේ කොටස් දෙකට බෙදනවා. එතකොට ගිවිසුමකින් රාජ්‍ය කලින් රජ බිීමට පෙරයුගයේ. නැත්ත තිබ්බ යුගගේ ප්‍රකෘති සමාජය විදිහයටත් ගිවිවසුමෙන් අනතුරුව ගොඩනකු යුග ඔවු හඳන්නනවා සිවල් සමාජය. ඕව තමයි ඔය කොටස් දෙක නම් කරන්න? බලන්න දෙදස් පහල වේ දොලාහි වගේ ප්‍රශ්න පත්තරම මතක කහෑටිය ඔය අදාළ සමාජයේ ප්‍රධාන කොටස් දෙක මොවුන් පෙනල තිද හල යනවා එතකට ගවිසුමට පෙරයුගගේ ප්‍රකෘති සමාජය විදිහයටත් ගිවසු මෙෙන් පසුයුග සිවිල් සමාජ විදිහටත් ඔවුන් දැකළ තියෙනවා ඒ වගේම මේ තුන් දෙනා මේ සමාජ සම්මුතිවාදය කෙන න්‍යාය මේ පණි විදිය දෙනකොට ඔවුන් තුන් දෙම එම විදියට ප්‍රකෘති සමාජය දැකළත් නෑ එකම විදිහට සිවිල් සමාජය දැකලත් නෑ. ඒ වගේම මේ තුන් දෙනාම මේ කතා කරන ගිවිසුම එකම ස්වරූපයකින් දැකලනේ නැත්තන් තවදුරු රැච්චෙනවන මේ තුන් දෙනා ප්‍රකෘති සමාජය දැකලා තියන්නේ ත්විධ විදිහයට ගිවසුේ සභාවය දැල තිය ත් විද සමහල්ලට සමානකන්ති න බල ඔකොළම ට පසබන මේ කොයියාගේද සමානකම් කොයායෙද සමානකන් කිය ඒනම්. මේ තෝමර් සෝබ්ස් ජෝර්න් ලොක්් සහ රුසෝ කියන තුන් දෙෙන අපිට මේ සමාජ සම්මුතිවාදී නයායක් කැසුරින් නැත්තර් සම්මුතියක් කැසුරින් රාජ්‍යබී කරගත්තා එහනම් ඒ තුන් දෙෙන කෝමද ප්‍රකෘති සමාජ දැක්කේ කෝමද සිවල් සමාජ දැක්ක කියනෙක පුතාලා හැලිරන්නඕන මේ පන් විඩේ තුළ. ඒවාගේම මේ තුන්දනා කෝමද ගිවිසුම ප්‍රියාත්ම කවලනි මොන විදිය ගිවිසුමද මං දාහනයක්වි දරගියවත් මේ ගිසුම ස්්‍රභාවන්දක කත්තින ඒක පාර්ශවය සහදී පාර්ශ විය. එනම් පුතාල හොය අන්නෝනි ඒක පාර්ශවීය ගිවිසුමකින් රාජ්‍ය පිටවා ගත්තේ කෞුද ඒක පන්විඩේ දීරතිීෙ කවුද මේ තුන්දරාගින් වී පාර්ශ ිවිසමකින් පම බිහිරගත්ත කිය ප විඩේ දී තින කවුද කෙනෙක්. ඒමගේෙන් පුතාල හොයන්න ඕනනි අවසානයේ මේ තුන්දනා අපිට සමාජයට දායාද කල්ලා තියන්නේ කුමනාණ්ඩු ක්‍රමයන්ද. දැන් අපි එහෙනම් යාමු මං ඕගලඩු මේේ දාලා තියන පනිවියේේ පුංචි චාර්්ට එකක් ඇසුලින් එක පෙන්න්නනවා. මෙන්න පුතේ මේ සමාජ සම්මුතියකින් රාච්්‍ය බහි වනා කියන එක ගැන මුලින් ම සාකච්ඡාවට බන්ඳුන්න තිය ොම සොද. ම ඇති ොලන් ත් හෝබ් කන කතාකනොටගේ නික් ුත්ති ගැනීම දැම්යි මය මත කරන්න නනෑ ඒ තුෘත්ති නිර්මාණය කතුරුවරු කවද ෝබස් ලෝ රු සමේ න්ද වාමන පොද්දු කැමැඇත්ත නේද ඒ වගේ මතක අමත කරන්නන්නේ පා හරි ඒ පොද්්‍යයන හොයන් දෙව්‍යතාාවන් කුතිය කවදලවේ ඒගේ පොඩ්ඩ බල. එතකොට අපි බලම් මෙන්න තෝම සෝප්ස් අමේ අතතින් ගවිසි ජතිගේ කෙල්මංුගොල කිව්වා. එ තෝම සෝස් මේ තුන්දරාව මන්දාාලතිනෝ තෝම සෝස්් ොන් ලෝ රුසෝ හනි එතකොට මෙන්න පුතේ තෝම හෝබ්ස් කොහොමද දැකල තියන්න කියෙන කපවලුම් තෝම සෝබස් දැක්ක ප්‍රකෘති සමාජය බලම් තෝම සෝබ්ස්ෙන්න්ම විදි රැයි කියන්නේ තෝම සෝපස් කියනම රජ්‍ය බිවෙන්න නැත්තම්ම පෙරති බෙමුලින්න් පැවති නැත්තම මේ ප්‍රකෘති සමාජය මංකොට රාජ්‍යම බිහි කරගත්ත කියන්න කලින්තිබ සමාජය හොස් දැකලතින්නේ බොම කට්ටුක දුක්කිත ජීවිත ගත කරම මිනිස්සු. බොම මෙම ලේච්ච ජීවිත ගොලො ගත කරේ නමුත් ඒගොල්ට පසු කාලීනව ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහතිකර ගණ්ඩ ඕනි වුනාා මිනිස්වැෑන කොටා ගන්න පටාන්න නේද මේම තීරගොල් මිස ශිෂ්්‍ය සම්පන්නය එතට එන්න ඒකින් ඒ ඇතිවෙච්ච ඒ පසු කාලීනව ඇති චා රක්ෂ ාව මිදීම සඳහ තමයි දරුවන ගිවසුමක් කරහා පාලකයට බලය දෙන්නේ. ගිවිසුමක් කරහා පාලකෙක්කො පත් කරගන්න. එතකොට මෙ තෝමස් හොබස් පෙන්නන ප්‍රකෘති සමාජය කට්ටුකයි දුක්කිිතයි අදමයි නැතැම් ලේක්්චයි අමතක් කරන්නපා. එතකොට අවසානයේ ඒගොඩට ඕනනි වෙන අමොකක් ධාරක්ෂාව අපිට තවෙනනේ රේකෙන් මිදිදීමට තමයි ඒළු ගිවිසුමක් කරහා රාජ්‍ය බිහි කරගන්නේ. එම මෙන්න මේ බිහි කරගන්න රාච්ච්‍යය මේ බිහි කරගන්න රාජ්‍ය සඳහා මිනිස්සු එකට එකතු වෙලා ඒක පාර්ශවීය ගිවිසුමන් මේ ගිවිසුේ අස්සන් කරුවන ඇත්ත පාර්ශවකරුවෝ සිෙවිල් වැැසියෝ විතරයි පාලකය අස්සන් කරන්නේ නෑ ඒක පාර්ශවීය ගිවිසුමකින් පාලකයට බාලය දෙනවා ඔන්න පුතේ අපි බලමුහනම් කෝම පාලයක් වෙන්න ඇද එද ගොඩ පාලක ගිවිසුව කොටස්කරුවෙක් නෙේ ඇතතෝම ෝබස්ගේ ප්‍රකෘති සමාජය ඉතාම අදමයි නපුරුයි චන්්ඩයි අපේ වචන් කැමති කියන්න කටුකයි ද ඒක මිදෙන්ට ඇතිවෙච්ච ගැටුලු සග තාත්ව මිදන්න තමයි ජවිසුමක් කරහ පාලක පත් කරන්නේ පාලකයා ගිවිසුමට අස්සන්තියන්නේ නෑ දරුවනේ. ඇයි නිසා ඒක පාර්ශවී ජිවිසුමක් මගින් තමයි පාලකෑඩ බලය දෙන්නේ. හරිද ඒනම් කුමනා්ුකමැදදි කියෙනම අවසාන කියන්න එ ං හොබ් පෙන්න්නන්නේ කොයි විද්‍යානුවකරද ඉවාස අපියමුකෝ ඒයි අනතුරුව ගිවිසු භක්හරහා සමාජ සම්මුෘතියකින් රාජ්‍යබී කර ගත්තකිර ලකට කතා කළත් යෙනෙ කවුද ජෝන් ලොග්මි නිද ව්‍යවස්ථාන කුලවාදේ යාර සල්කම ජෝන් ලොග්මි ඒකොට මෙන්න බලන්න ජෝන් ලොග් දැකල තින ප්‍රකෘති සමාජය අපි බලමු. ජ ලොග දැකල තියන ප්‍රකෘති සමාජය ගත්තවොත්යෙනෝ මිස්්‍රභාවික නීති මගින් තමයි පාලයනය වෙච්චේ යහපත් සමාජ වටපිටාවක් තීලදීම. අ හෝස් දැක්ක තරම් කට්ටුක්ක අදම නපුරු චන්ද ප්‍රකෘති සමාජයක් හෝදැක් ජෝන් ඩොග් දැක් කෙන එයා සාමාන්‍යෙන් හොඳ වටපිටාවක් සහිත ප්‍රකෘති සමාජය දකිින් ඔන්න ඉතාල මෙතර නම් දැඩියවදානය කෙන් නොන්න. නමුත් ඒම වනාට දරගොල්න්නන්ට දිිවිසුමකවශ් වුණනේ අනාරක්ෂත්තාත්යි මි දෙන්න හෝස් ගයියට නමු ජෝල් ලොක්කෙන තිබ්බ සමාජය හොඳයි නමුත්ඒේ ගලන්ට ඕන වුණා ජීවිතය නිදහස දේපලා ආරක්ෂා කරගන්න. දී ජීවිතය තමන්ඟ නිදහසේ වට පිටසා දේපලා ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ගොළමුකත කරන්නේ ගිවිසුමක් කරහා පාලකේ පත්ර ගන්නලෝනිි කියන එක ඇති කරගන්න. හැබැයි දරුවනේ මේ ජෝන්් ලොග් අපිට හඳුන්න්නල දෙන ගිවිසුම තෝමස් හොස් පෙන්න පු එක වගේ ඒක පාර්ශවීය නැත. ජොල්ලොක් හඳුන්න්නල දෙන්නේ දී පාර්ශවීය ගිවිසමන් එතකොට ගේ සමාජිකකුත් සමාජය හපත් ඊට පසු කාලි නොුන්ටේ හපත් සමාජයක තවත් උන්ගනි දහස්සර දේපල එනේද පෞද්ජලිකත්ව ආරක්ෂා කරන්න ඕනේ ඒවැිය ගොලු සාකච්චා කරල ගිවිසුමක් කරහ පාලක පත් කරගන්නවා. හැබැයි මෙන්න මේ ජෝන් ලොග් පෙන්න්නන ගිවිසුමේ නැත මේ සම්මුතියේෆොටස්කරුවෝ අර වැසියෝ විතරන්නේ මේ නැත්තන් ජනතාවම් පාලිතය විතරන්නේ පාලකය අඇත් අස්සං කරනවා. හොබ්වෙෙන්න්නපු එකේ පාලිතය විතර අස්සන් කරේ පාලක අස්සං කරන්නේ. ඒනම් ජෝන් ්‍ර් පෙන්න ගිවිසුමේ ඒ ගිවිසුම අපි හඳුන් නො දී පාර්ශ් වී අයි දීවි පාර්ශ්වය ගිස්මම් පාලක අත් අසං කරන පාලිතයොත් අස්සංන් කරනවා. හරිද එතකොට අන්න බලන්න දී පාර්ශ වීය ගිවිසුමක් ඔන්න වැදගත්කම එතර? හෝස් පෙන්න්න පෙකර වැඩිය කිිවිසුම යම්මාආකාරයකට අපිත් සසාධාරණී කරනය කර ගැනීම කරමු දෙදගොල්ල මසන්ගන්නන න එහෙමනි වෙන් දෝන නදක පාර්ශිය ඔක්ක දු ම්බල ය මොනද කරත් අපට විඳග යි නමුම් මෙත හමන ේදවී පර්ශිියය කිිසමක් යි එතකොටට ඇතිවන සමාජය මොනවගේ පැතිකලද කරලාට හිතාගන්න පුළුවන්ත් බලම හනිමන් කෙල්ද ඒ පස්සේ ඒ තුන්මනිිය මංකිවෙ කකවුද සමාජ සම්මතිවාදේ රුසෝ පොද කැ ලි කලා මට ගැනේ පරුසකය ්‍රංි ාතික කරකක් මතකන පුතාල හැම ින්තයකක් ගැන හොයන් ලොක්කොහම කැනෙද්ද ඒගේ මේ ගොල පු පොත් මේ තුන්ද නාම් කියල තිනය හොයන් එත කොඩ නමුතාි දැන් කතා කන සමයි සමතිවාතිනය ගැන්න රයි මෙන්න රූසොත් කෙනවූ රාජ්‍ය පිහි වුණේ අර මේගොල්ලො කියල තියනවගේම සම්මුතියකින් හමැත්ත හැබැයි ඒත් කියන ඕු රාජ බිවිට පෙරයුග කුත් තිබ්බා ඒන් පසයුගගේ ොකදවෙන්නේ පෙ යුගගේ නැත්තන් අපි ප්‍රකෘති සමාජය අපි තුන්දෙනම පෙන්න්නල තියන මේ සම්මුතියට පෙරයුග ප්‍රකෘති සමාජන මේ ප්‍රකෘති සමාජය කෝමද ඕ අර ජෝ ලොක්ක න වගේම රුසෝ පෙන්වන ප්‍රකෘති සමාජත් බෝම යපත් මි සන්තෝසිනි දදනවා මින්සු සතුී ජීවස්ථිච්ච සමාජ අතියෙන්නේ අර ඒන කට්ුක සමාජ දැක්කේ මුල්ෙක්කන ඔක් විතරයි එතුරට මේ දෙන්න දැල න ත රු ස ො लोग ොन लोग රूස ද මදකින්නේ කටුක් මේ හොද සමාජයක්හ පත් සමාජය එ කොඩ ල සම්තතිය හේතුව ජීවිතය නිදහස දෙපලා රක්क्षා කරන වැඩියා පති ෙන් ගස මකසරගන් පර්ෂය මෙයා මිනිසුන්ට වැඩි නිදහසක් ලබා ගැනීම සඳ ඒැනමති නිදහසරත් වැඩි නිදහස ලබා ගැනීම සඳහා ග්‍යවසුමකාවචතාවය ගියවස ම අතින් පාලක පත්වගති උතුයි කියලා සෝ පෙන්න්නවා. එතකොට ඒ ගිවිසුමක් දී පාර්ශී අයි ඒක එඇත එෙෙනම් පාලක අත් අසර කරන්න පාලිතයොත් අස්සක දැපු තාලා ප්‍රකෘති සමාජය දැක්ක ගිවිසුමේ ස්වභාවය දැක්ක මෙන්න හෙනං ගිවිසුමෙන් පස්සේ මොන ආණ්ඩු ක්‍රමයකරදමේ තුන්දනා මග පෙන්නලතින් මම කියනවා තොමස් හොස් ඒ පාර්ශය ගිවිසුමක් පාලිතයෝ විතර ඇසංකරේ රාජාණ්ඩුවන් නිර්මාණය කරන්න මග පෙන්ුවක් ඩොන්ලොක් දීපර්ශවිය ගිවිසුමක් ලික පාලිතය ගොල මංකර බලයදුන්නා ඒතුළින් ඔහු ව්‍යවස්ථාන කූලාණ්ඩුවක් පත්කරගන්න මඟ පෙන්නවා. රසෝ රුසෝ විපාශය ගේසුමකින් දෙගොල්ල ම අස්සංකනවා හැබැයි මෙන්නමයි දෙයක් වෙනවා රුසෝ කියනවා මෙ දී පාර්ශය ගිසුමුතුල ගිවිස්සුම පාලකයක් අඩකරොත් පන්න දාන්න ජනතාවට අයිතිය දෙෙනවා. එහින්දා ප්‍රජාතන්්‍රවාද ආණ්ඩුවකට මඟ පෙන්නවා ද රුසෝ එහෙනම් හොබ. ජාන්ඩුවක් ලොක් ්‍යවස්ථානුකූලාාණ්ඩුවක් රූසෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවන් නිර්මාණි කරන්නයි මඟ පෙන්ුවේ මේ සමාජ සම්මුතිවාදී න්‍යායි. එන මෙන්න මේ අනුව ඔබ මේ සමාජ සම්මුතිවාදී න්‍යයාාය. හොඳින් ඉගෙනගෙන මංකේපු කරුණු වලට අනුවම පුතේ ඔබ ගක් හොඳින් ඒදේ ධාරණය කරගන්න මට පිරිිතුරට ලියන කොට විභාගදී මෙන්න මේ පැතිකඩවල් දෙක ුවිශේෂීල සවධාරණය කළ යුතුමයි කියන පනි විඩියෝ බඩ දෙනවා නැතම් මොනොවලීවතරන්නේ රාජාණ්ඩුවක් ්‍යවස්ථානු කුලා අණඩුවක් සහ ප්‍රජාතන්ටවාදී ආණ්ඩුවක් නිර්මාණය කරන්න තමයි මේ සමාජ සම්මුතිවාදය ඉවහල් වෙලා තියන්නේ කියන එක තමයි අපිට මේ සමාජ සම්මුතිවාදී න්‍යාය පැදගත් වෙන්නේ එන මේ සුරින් ගොඩනැගුණු නියායන් හොදින් අවබෝධ කර ගන්නගනු ආන්ු මහොදින්නන අබෝධක ගැනීමබගේ වගකීමක් මේේතුලිින්ගේ වැනි ක කියෙ මම්බලාපොරචන් අයිෝ